පළමු ක්‍රමේ තමයි තවාන් පාත්ති විනිවිද පෙනෙන පොලිතීන් වලින් වැසීම. මෙහිදී මුලින්ම පාත්තිය හොඳින් තෙමනවා. ඊට පස්සේ පාත්තිය තුළට වාතය නොයන පරිදි පාටක් නැති පොලිතීන් වලින් මේ ආකාරයට වහන්න ඕන. මේ විදිහට සති දෙකක් තුනක් තද හිරු එළියට පාත්තිය නිරාවරණය කරන්න ඕන. එතකොට පාත්තිය තුළ උෂ්ණත්වය හොඳටම වැඩි වෙලා හානිකර දිලීර සහ රෝගකාරක විනාශ වෙනවා. රසායනික ජීවාණුහරණය මගිනුත් අපිට පාත්තිවල රෝගකාරක විනාශ කරගන්න පුළුවන්. කැප්ටාන්, පිරාම්, හෝමයි වගේ දිලීර නාශකයක් ජලයේ දියකර ඉන් තවාන් පස හොඳින් තෙමන්න. පැය 6කට පමණ පස්සේ මේ පාත්තිය අපට බීජ සිටවන්න පුළුවන්. තවාන් ජීවාණුහරණය කරන තවත් ක්‍රමයක් තමයි පාත්ති තැම්බීම. පළමුව පාත්තිවලට ජලය දමා පස තෙත් කරන්න. පාත්ති මත සෙන්ටිමීටර් 5ක් 10 තට්ටුවකුත් ඒ මත සෙන්ටිමීටර් 5ක පමණ පිදුරු තට්ටුවකුත් දමන්න. දැන් සුළඟේ අතට විරුද්ධ දිශාවෙන් ගිනි තබන්න. නොපිලිසුණ කොටස් ඉවත් කරන්න. මේ කුමන ආකාරයෙන් ජීවාණුහරණය සිදු කළත් බීජ තවාන් කිරීමෙන් පසු වැසීමට ජීවාණුහරිත පස්කූඩයක් පමණ වෙන් කරගන්න අමතක කරන්න එපා.